නමස්කාර වේවා බුදු රුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහ සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි. සාදු සාදු. මාහට ධර්ම මාර්ගය පෙන්වා වදාළ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනරුවන අනන්ත ආශිර්වාදේ දිව්‍යංගේ දෙහිමි රැකවෙන සලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරේ වේවා. සාතු සාතු සාතු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් දරුවනි, එතකොට මේ විජේ සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සභාපති කළමනාකර අධ්‍යක්ෂක දේශබන්ධු වණික්පති ධර්මශ්‍රී KRP KRG විජේසුන්දර මැතිතුමාගේ උදාරතර සංකල්පයකට අනුව මේ ලංකාව පුරා තියෙන CIB ආයතන තුලින් යහපත් පුරවැසියෙකු දැයට දායාද කිරීම උදෙසා තමයි මේ සෑම පුන් පොහොය දිනකටම පෙර දවසේ පුන් පොහොය නිමිති කරගෙන ධර්ම දේශනා මාලාවක් සිදු කරන්නේ. එතකොට මේ බක් පුන් පොහොය මුල් කරගෙන තමයි අද දවසේ මේ උදාර ධර්ම දේශනාමේ පින්කම සිද්ධ කරන්නේ. මං හිතන්නේ ලංකාවේ මේ වගේ ප්‍රසිද්ධ විවිධ ආයතන ඇති. ඒ ආයතන තුල වැඩ කරන උදවියට සත්පුරුෂ දායාදයක් ලබා දෙන්න කල්පනා කරන මං හිතන්නේ බොහෝ පිරිසක් නැහැ. තේරුණා නේද? මිත්‍රගොල්ලෝ එක වටිනකම තේරුම් ගන්න ඕන. එතන මේ ආයතනයේ රැකියාවට ආපු පිරිසට ඒ උදාර ලාභය ලැබිලා තියෙනවා. මොකද පින්වත්නි, පින්වත් දරුවනේ, අපි මේ මනුස්ස ලෝකේ ගොඩක් කල් ඉන්නේ නැහැ. අපි මොන තරහතරම හිටියත් සුළු කලකින් මනුස්ස ලෝකේ දාලා අපි යන්න වෙනවා. අපි යන්නේ කෙනෙක් කෙනා කට්ටිය හිටියට යන්නේ එක්කෙනෙක් කෙනා තනියෙන්. මරණය කරා යද්දි කට්ටිය එක්කමද යන්නේ? නෑ, අපි තනියෙන් යන්නේ. එතකොට අපිට මේ ගමන යනකොට මරණයටපත් වෙලා අපිට මේ හම්බ කරපු දේවල් අරගෙන යන්න පුළුවන්ද? බෑ. මේ කාරණා ටික ඔළුවට ගන්න. අපි මේ හරි හම්බ කරන කිසි දෙයක් අපිට අරගෙන යන්න බෑ. දැන් තම තමන් ගැන කල්පනා කරලා බලන්න. තම තමන් ඔන්න මනුස්ස ලෝකේ මවග්ගේ කුසට ආවා. කුසට එනකොට ඉඩම් කඩම් අරගෙන ආවද? නෑනේ. යාන වාහන අරගෙන ආවද? නෑනේ. ඥාති හිත මිත්‍රාදිකම් අරගෙන ආවද? කිසි දෙයක් නෑ. හැබැයි අරගෙන ආපු දෙකක් තියෙනවා, පිනයි පවයි. කුමක් දරගෙන ආවේ? තමන් රැස් කරපු පින අරගෙන ආවා, තමන් රැස් කරපු පව අරගෙන ආවා. තනි වචනකින් කියනවා නම් කර්මය. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව කොහෙද රැස් වෙන්නේ? තමන්ගේ මනසේ. චේතනාව තමන්ගේ මනසේ රැස් වෙනවා. බණ කියන මගේ හිතෙත් රැස් වෙනවා. බණ අහන ඔබේ
හිතෙත් මේ විලාවෙත් රැස්සෙනු. ඒක අපේ පාලනයකින් තොරව තමයි රැස්සෙන්නේ. අපි තරහාව කියලා අපේ හිතට. තරහ කියන එක අපේ හිතට ආවට පස්සේ කැමති වුණත් තරහ හිතේ තියෙනවා, අකමැති වුණත් තරහ හිතේ තියෙනවා. අපිට හිතිච්ච වෙලාවට තරහ නැති කරගන්න ලේසි නෑ. කෙනෙකුට සංසාරේ ගුණයක් පුරපු කෙනෙක් නම් ඒක යම් ප්‍රමාණයකට ඒ ගුණේ නිසා පාලනය කරගන්න පුළුවන්. කොමක් තිබ්බොත් පාලනය කරගන්න පුළුවන්කම තියෙන ගුණයක් තිබ්බොත්. අපි තුන් කෙනෙක් සංසාරේ මෛත්‍රී සිතින් ඉඳලා තියෙන තරහ අරගෙන නැහැ. ඒ කෙනාට මොකද වෙන්නේ? අනේ කෙනාට ටිකක් පාලනය කරගන්න පුළුවන්. තේන්න නේද? කරුණාව වඩලා තියෙන. ඒ කෙනාට ටිකක් පාලනය කරගන්න පුළුවන්. මුදිතා උපේක්ෂා වඩලා තියෙන. පාලනය කරගන්න පුළුවන්. අනිත් වගේ ගුණයක් අපි හිතමුකෝ, එයා හිතේ අකුසල් තියාගන්න කැමති නැහැ. තේන්න නේද? ඉරිසියා කරන්න, ක්‍රෝධ කරන්න, වෛර කරන්න කැමති නැහැ. මට හම්බෙලා තියෙන මේ මිනිස්සු. ඒක හොඳද නරකද කතා නේ. එයා කියන මම මට වැඩක් නැහැ ඒක. තේන්න නේද? කැමති නැහැ. සමහරට ඒ ගුණය නිසා එයාට පාලනය කරගන්න පුළුවන්. එහෙනම් මේ අපේ හිතවලට එන සිතිවිලි කියන දේවල් බුදුරජාණන් වහන්සේ සිතිවිල්ල ගැන කියලා දෙන්න බුදුරජාණන් පාවිච්චි කරපු වචනේ තමයි කර්මය. මොකද්ද පාවිච්චි කරපු වචනේ? කර්මය. ඒතර අපිට සොකීයයි කියලා කිසි දෙයක් මේ ලෝකේ නැහැ. එහෙම නේද? දැන් පෙර ජීවිතේ අපි ගෙවල් දොරවල් හැදුවා. අපේ කියලා හිතාගෙන. නෑ අපි දාලා ආවා. එන ඇත්තම අපේ දේවල් නෙමෙයි. අපේ දේවල් නම් අරන් ඉන්න පුළුවන්කම තියෙන්නේ නැද්ද? දුවදරු අපේ කියලා අපි දරුව හදන්නේ නැති. අපේ කියලා දෙමව්පියෝ ඉන්නේ නැති. අපි ඔක්කොම දාලා ආවා. ඇත්තම බලනකොට අපි නෙමෙයි. අපි නම් අරන් ඉන්න පුළුවන්කම තියෙන්නේ බෑ. එහෙම නේද? දැන් අපේ කියලා හිතන දේවල් අපිට ඕන හැටියට තියාගන්න පුළුවන්කම තියෙන්න ඕන. අඩුම ගානේ ශරීරය අපි අරගෙන ආවද? ශරීරය අරගෙන ආවෙත් නෑ. එහෙම නේද? ශරීරය අරගෙන ආවෙත් නෑ. හැබැයි අරගෙන ආව චේතනාව. අන්න ඒ නිසා බුද්ධ නේත්‍රයෙන් දකින්න දරුවනේ කම්මස්සකා සොකීයයි කියලා එක දෙයයි බුදුරජාණන් වහන්සේ දකින්නේ. මොකද්ද? කර්මය. මොකද්ද තියෙන්නේ සොකීයයි කියලා එකම දෙයයි? මොකද්ද? කර්මය. කර්මය කියන්නේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාවට තමයි කර්මය කියන්නේ. චේතනා පහළ කළා තමයි අපි කයින් යමක් රැස් කරන්නේ. කෙනෙක් අපිට මරන්න හිතනවා කියලා අපි ඕන දැන් මදුරුවෙක් අපි ටීවී බල බල ඉන්නකොට මදුරුවෙක් යනවා ඇහැගාමින් යනවා හිමීන් ගාලා. ආයි කොන්දේ ඇවිල්ලා වහලා ඔන්න පොඩි වේදනාවක් දෙනවා. බලාගෙන ඉන්නෝ දැන්. දැන් ඔන්න හිතුණා මරන්න. දැන් ඒ වෙලාවේ ඉඳලා මොකද ඉන්නේ S2? ඒ සතා යන දිහාවට අපි බලනවා. දැන් අර චේතනා මුල්ලා තමයි දැන් ඉන්නේ. ඒ මරණ චේතනාව එනකන් අපිට ගානක් තියුන්නේ නැහැ. එහි මේ අතින් පයින් මොනවාරි කර කර අපි අයින් කර කර හිටියා. මරන්න හිතුණාද? මරන්න හිතට සිතවිල්ල ආපු වෙලාව ඉඳලා මොකද දැන් ප්ලෑන් කරන්නේ මොනවද? මරන්න. දැන් මේ වෙලාවේ ඉඳලා කයින් රැස් වෙන දේවල් ටිකක් තියෙනවා. තේරුණා නේද? අන්න කර්ම රැස් කරනවා කියන්නේ ඒකට. කර්ම රැස් කරන. අපි තු හොරකම් කරන සිතවිල්ල පහළ වෙනවා. සිතවිල්ල පහළ වුණාට පස්සේ මොකද කරන්නේ අපි? ඊට සීකට මේ දැන් ඔන්න හිමින් ප්ලෑන් එක ඉතින් අඳනවා. අඳිනවා, ඒකට පියවර තියනවා, ඔට්ටු වෙනවා, බලනවා නැද්ද? විවිධ අපේ කායික ඇක්ෂන් දැන් එනවා. ඒ චේතනා ප්‍රතිබද්ධ වෙලා ඔක්කොම එන අන්න කර්ම රැස් වෙනවා. දැන් භික්ෂුවක් ගැන කියද්දි නම් කියනවා, භික්ෂුවකට උපසම්පදා භික්ෂුවකට හොරකම් කරන්න සිතවිල්ල පහළ වෙලා පියවරක් තිබුවොත් ඒ භික්ෂුව 110ක් කැඩෙනවා. එච්චර භික්ෂුවකට සංවරය බුදුරජාණන් වහන්සේ කියනත් දීලා තියෙනවා. හොරගම් කරන සිතවිල්ල පහළ වෙලා පියවරක් තියුවොත් ඒකට කියන දුකුලෑවැත් කියලා. තේන්න නේද? හොරගම් කරන සිතවිල්ල පහළ වෙලා අදාළ දේ ඇල්ලුවොත් මම තව ඊටට පොඩි බරපතලවතක් කියන තුලසියවතක් තියෙනවා.
තේන නේද? සෙලෙව්වොත් තුලසියවතක් තියෙන. තිබූ තැනින් වෙනස් වුණොත් අපි තුමා මේ ඔරලෝසුව කියලා. ඔරලෝසුවේ තියම් ඉඩකඩ තුල තියෙනවනේ. ඒ ඉඩකඩින් පැත්තකට ගෙනාවොත් අනේ භික්ෂුවගේ භික්ෂුභාවය නැති වෙනවා. බාහනේ චේතනාවට කොච්චර බුදුරජාණන් වහන්සේ සිල්පද පනවලා භික්ෂුව ආරක්ෂා කරලා තියෙනවද? එරොන් සැබෑ භික්ෂුව කියන්නේ එතන ඉන්න ඕන. ඒ කාලේ එහෙම හිටපු භික්ෂුන් වහන්සේලා තමයි රහත් උනේ. එච්චරේ චේතනා කුමක් කළාද එතකොට? පාලනය කළා. සංවර කළා. දමනය කළා. ඇයි ඒ චේතනාවේ බරපතලකම, ඒ රැස් කරන චේතනාවේ බරපතලකම, ඒකේ විපාක බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ වෙන්න කිසි කෙනෙක් දකින්නේ නැහැ. එච්චර මේ චේතනාව අපිව විනාශ කරනවා. අයහපත් චේතනාව. ඇත්තටම අපිට හිතුණට බාහිර තමයි අපිට හතුරු ඉන්නේ කියලා හිතුවට දරුවනේ, ඇත්තටම සැබෑම හතුරු අචේතනාව අපේ නරක චේතනාව. බාහිර හතුරෙකුට අපට උපරිම කරන්න පුළුවන්කම තියෙන්නේ අපි කයටම කරි හානියක් කරන්න විතරයි. තේරෙනා නේද? හැබැයි හිතේ හටගන්න නරක සිතිවිල්ලට පුළුවන් අපිව ගෙනියන්න කොහටද? පෙරේත ලෝකෙට ගෙනියන්න පුළුවන්. කහටද ගෙනියන්න පුළුවන්? පෙරේත ලෝකෙට. හිතේ හටගන්න නරක සිතිවිල්ලට පුළුවන් තිරිසන් ලෝකෙට ගෙනියන්න. හිතේ හටගන්න නරක සිතිවිල්ලට පුළුවන් නිරේට ගෙනියන්න පුළුවන්. එක නරක සිතිවිල්ලට පුළුවන්. එච්චර භයානකයි හිතේ හටගන්න කුමක්ද? නරක සිතිවිල්ල. බලන්න මේ අපි සියලු දෙනා මව්කුසින් ඉපදුනා. මව්කුසින් ඉපදුනා. හැබැයි ඒ මව්කුසට එනකොට අපි සියලු දෙනා එක මව්කුසට ආවේ නැහැ. දැන් පොඩ්ඩක් Taman සිහි කළ බලන්න, Taman යම් මව්කුසකින් උපදිනකොට යම් පරිසරයක් තිබුණා. සමහර අය මව්කුසින් උපදිනකොටම තාත්තගේ සෙනෙහස ආදරය ලබන්නේ නැහැ. අම්මගේ සෙනෙහසේ ආදරය ලබන පිනත් නැහැ යාට. සමහර දරුවෝ උපදිනකොට අම්මගේ තාත්තගේ සෙනෙහස ආදරය ලබන. එහෙනම් ඒක වෙනසක් තියෙනවා. වෙනසට හේතුව කුමක්ද? අපිම සංසාරේ පහල කරපු චේතනාවේ වෙනස. හරි පුදුමයි මේ චේතනාව කියන එක. මේ චේතනාව රැස් වුණාට පස්සේ ඒක මහා ශක්තියක් බවට පත් වෙනවා. තේරෙනව නේද? පෞකාර චේතනාව පහල කරලා සසරට වැටෙනවා නේද? වැටුණාට පස්සේ ඒ ශක්තිය විසින් කුමක්ද අදින්නේ? දුකමයි අදින්නේ. කොච්චර මහන්සි ගත්තත් ලේසි නෑ ඒ දුක ජීවිතෙන් ඈත් කරන්න. දැන් සමහර අය ඔයගොල්ලෝ දැකලා ඇති. මනුස්ස ලෝකෙ ඉපදිලා අවුරුදු 50යි 60යි ගියක් හදාගන්න බෑ. වාහනයක් ගන්න බෑ. තේරෙනා නේද? හරියට හොඳ විශ්වාසනීය පිරිසක් ලැබෙන්නේ නෑ. මේ දෙ මැරෙන්න ඔන්න මෙන්න කිසි දෙයක් සාර්ථක වෙන්නේ නෑ. ඒකට ආදිකින් අදහස් වෙන්නේ මොකද්ද? පෙර ජීවිතේ Taman රැස් කරපු චේතනාව. ඒ චේතනාවේ ශක්තිය තියෙන කුමක් ජීවිතය තුළ තුරුල් කළ තියන්නේ? දුක. සැප නෙමෙයි. දැන් සමහර කට්ටිය ඒක මොන හරි කල්පනා කරලා අපි හිතමු කොන් ලෝන් ගහලා මොන හරි කළා ඒක කරගන්නවා. ඊට පස්සේ හිතේ තියෙන මොකද්ද? ගෙවල් දොරවල් පැත්තක ඊට පස්සේ හිතේ තියෙන පීඩාව. නැද්ද බලන්න? සැනසෙල්ලක් නැහැ. සැපයක් නැහැ. සතුටක් නැහැ. කොයිලාවේ ලෝන් බර. ඒ කියන්නේ පින්වත්නි අපි කොච්චර දැන් සමහර අය පිටරට යනවා. මට මතකයි මම ඕස්ට්‍රේලියාව ඉන්න කාලේ ගියපු අලුත ධර්ම ප්‍රචාරයට ඊට මහත් එක්ක ආවා. මේ මහත්තයා ලංකාවේ හිටපු මහජන බැංකුවේ accountant කෙනෙක්. නෝන සාමාන්‍ය බැංකුවක මැනේජර් කෙනෙක්. බලන්න මේගොල්ලන්ගේ මේ කර්මය ගැළපෙලා ගාන්ට එන්නේ හැටි. මේගොල්ලෝ ඊට පස්සේ දරුවන්ට උගන්වන්න කියලා ඕස්ට්‍රේලියා ගියා සිඩ්නි වලට. මහත්තයා කාලේ හිටි සිඩ්නි වල. ඒත් මම යනකොටත් මේ මහත්තයා ඇවිල්ලා අවුරුද්දක් දෙකක් විතර වෙනවා. ඒ වෙනකම් මේ මහත්තයා ජොබ් එකක් නැහැ. ඊට පස්සේ ඒ රටවල තියෙන ලොකු ෂොපින් සෙන්ටර් තියෙනවා, කැෆේ සෙන්ටර්ස් තියෙනවා. ඒ තැන්වල ඔන්න ක්ලීනින් වැඩක් තමයි කරන්නේ. පොඩි පරණ කාර්යයක් කරගෙන දැන් මං ඊට පස්සේ මං එහි අවුරුදු 5ක් හිටියා. ඒදිත් නැහැ. රැකියාවක් නැහැ. බලන්න මේව ගහන්න කැරකිලි නැහැටි. ඊයේ පෙරේද මම කතා කළා. දැන් මං ඔස්ට්‍රේලියාවෙන් ආයේ 2012 17
ලංකාවට ආවේ. දැන් මෙතන මේ කීයේ 2024 මට මේ ළඟදි කතා කළා. තාමත් නැහැ. කර්මය. අපි හිතන මහන්සි වුණාන් අපිට ලැබෙනවා කියලා. මහන්සි වුණාට ලැබෙන්නේ නැහැ. මහන්සි වුණාම ලැබෙන්නේ තමන්ගේ යහපත් චේතනාවේ ප්‍රතිඵලයට අදාළව ලැබෙන්නේ. එහෙමයි තියෙන්නේ. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මහන්සි ගන්න ඕන චේතනාව වෙනස් කරගන්න. තේරුණා නේද? කුමක් වෙනස් කරගන්නද මහන්සි ගන්න ඕන? චේතනාව වෙනස් කරගන්න. සිතිවිල්ල වෙනස් කරගන්න. සිතිවිල්ල යහපත් නම් අපේ හිත ටික ටික යහපත් වෙනවා. සිතිවිල්ල යහපත් නම් මොකද වෙන්නේ? හිත යහපත් වෙනවා. හිත යහපත් වෙනකොට පුද්ගලයා යහපත් වෙනවා. බලන්න බුදු කෙනෙක් දකින්න පරම සත්‍ය. ඒතර මේ ලෝකෙ මෙන්න මේ සත්‍ය දකින්න වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ. ආගමික නායකයෙක් නැහැ. ඇදහිලි විතරයි තියෙන්නේ. බලන්න මේ ලෝකෙ දිහා කල්පනා කරලා ඔයගොල්ලෝ. එතකොට ඉසෑම අන්දානු භක්තියෙන් අන්දානු කරණේ අන්ධ විශ්වාසයකින් හැමතිස්සෙම යදින වැරෙන්න. දැන් ඒකත් මේ ශාසනයටත් ඒක තමයි ටිකක් ඇවිල්ලා තියෙනවා දැන්. මිනිස්සුන්ගේ හැමතිස්සෙම තියෙන මොකද්ද? ඕන දෙයක් කළා යදින එක විතරයි තියෙන්නේ. යහපත් දෙයක් කරලා යම් දෙයක් කරගන්න කල්පනා කරන්නේ නැහැ. තේරුණා නේද? ඉනිසයි බුදු කෙනෙක් පහළ වෙලා අවබෝධ කරපු සත්‍ය කෙරෙහි විශ්වාසයක් ඇති කරගන්න. ඒක මහා ධනයක් අපිට. මේ ජීවිතේ උපදවන කිසි ධනයකට බෑ අපි සුගතිය ගෙනියන්න. තේරුණා නේද? අපි ගෙවල් දොරවල් හැදුවට ඒක සුගතිය ගෙනියන්න හේතු වෙන්නේ නැහැ. ඒක මේ ජීවිතෙන් ඉවරයි පහසුව. යාන වාහන ගත්තට ඒන් පහසුව මේ ජීවිතෙන් ඉවරයි. මිල මුදල් හම්බ කරන්නේ වගේ තියෙන පහසුව මේ ජීවිතෙන් ඉවරයි. එනිකම් මේ වගේ දැන් අපි හොඳට නානව දැන් ඔන්න ග්‍රීෂ්ම කාලේ නානව. නාලේකේ පහසුව තියෙන කොච්චර වෙලයිද? විනාඩි 5යි 10යි 20යි පැයක්වත් තියන්නේ. ආන් මේ වගේ දෙයක් තමයි. මේ ජීවිතේ හම්බ කරනව දෙක පහසුව තියෙන කොච්චරද? ඒක මේ ජීවිතේ විතරයි. දැන් බලන්න ඔබ ඔබේ ජීවිතේ පෙර ජීවිතේ සමහර මෙතන හොඳට හම්බ කරපුවා ඉන්නේ නැති. හොඳට ගෙවල් දොරව හදපුවා ඉන්නේ නැති. කෝ මේ පහසුකම් ටික දැන් ගිනවද? මොකුත් නැහැ. දැන් ආයේ මේ ජීවිතේ මුල ඉඳන් පටන් ගන්න ඕන. එහෙම නේද? මුල ඉඳන් හැම දෙයක්ම පටන් ගන්න ඕන. හැබැයි හැම කෙනාටම මුල ඉඳන් පටන් ගන්න ඕන නෑ. එහෙම නේද? සමහර අය මව කුසකට එනවා. ලක්ෂරි පවුලක්. අතරපයට වැඩකාරය, යාන වාහන, කෑම බීම, මිල මුදල් ඕන හැටි. ඒ වගේ පවුලක අම්මා කෙනෙක්ගේ කුසකට දරුවෙක් ආවොත් ඉපදුන දවසින් දන් කොහමද තියෙන්නේ? සැපේ. මේ හැම කෙනෙක්ම හොයන දේ තියෙනවා යාට. එහෙනම් මේ හැම කෙනාම හොයන දේ කෙනෙකුට උපතින් ලැබෙන්නත්, තව කෙනෙකුට උපතින් නොලැබෙන්නත් හේතුව කොහමද? තමන් සංසාරේ රැස් කරපු චේතනාවේ වෙනස. බලන්න හරි පුදුමයිනේ. කෙනෙක් මව කුසින් උපදිනකොට ස්ත්‍රියක්. තේරුණා නේද? කෙනෙක් මව කුසින් උපදිනකොට පුරුෂයෙක්. නියුන් දරුවෝ දැකලා තියෙ ඔයගොල්ලෝ. එක දරුවෙක් ස්ත්‍රියක්, තව දරුවෙක් පුරුෂයෙක්. මොකද්ද මේ? මව කුස ඇතුළේ තමයි මේ ශරීර කූඩුව හැදෙන්නේ. ඒ මව කුස ඇතුළේ හැදෙන ශරීර කූඩුව වෙනස් වුණේ අපිම රැස් කරපු චේතනාවේ වෙනස. බලන්න මේ චේතනාව කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියලා. චේතනාවකු නමින් චේතනාවක් නෙමෙයි ඈ. මෙතන චේතනාවල ඉන්නවත් දන්නේ නැහැ. මම මේ කියන්නේ අපේ හිතේ ඇති වෙන චේතනාව. මේ අපේ හිතේ ඇති වෙන චේතනාවට එච්චර දෙයක් කරන්න පුළුවන්. ඉනිසම අපේ හිතල ඇති වෙන චේතනාව වෙනස් කරගන්න තමයි බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරාවට ධර්මයේ දේශනා කරන්නේ. ওই සෑම දහම් පරයයකම තියෙන ඕක. අපේ හිතන විදිය වෙනස් කරන්න. හිතල ඉවරල කයින් කටයුතු කරන විදිය වෙනස් කරන්න. හිතල ඉවරල වචනෙන් කතා කරන විදිය වෙනස් කරන්න තමයි බුදු කෙනෙක් පහළ වෙලා ධර්මයේ දේශනා කරන්නේ. ඇයි ඒක තමයි සත්‍යයේ සොකියදේ.
බුදුරජාණන් වහන්සේ වෙන දෙයක් සොකීය කියලා දකින්නේ නැහැ. ගෙවල් දොරවල් සොකීය කියලා දකින්නේ නැහැ. යාන වාහන සොකීය කියලා දකින්නේ නැහැ. මේ හිතවත් අය හිතවත්කම් පවා සොකීය කියලා දකින්නේ නැහැ. අපි කොච්චර හිතුවත් සමහරවිට මේ ආයතනට ආවට පස්සේ අපිට යාළුවෝ ලැබෙනෝ. අපිට හිතන අම්මෝ මේ යාළුවෝ නම් අපිට ජීවිත කාලෙ මිදී කියලා. පුංචි කාලේ සීකල් බලන්න ඕගොල්ලන්ගේ. ඕලෙවල් කාලේ සීකල් බලන්න ඒ කාලේ හිටපු යාළුවෝ කෝද? දැන් නැහැ. මේ අසුරු කරන කට්ටිය තව ටික කාලෙකින් මොකද වෙන්නේ? නැහැ. මේ හැම දෙයක්ම මොකද වෙන්නේ? වේගින් අනිත්‍ය නම් වූ ධර්මතාවයට යටත්. අනිත්‍ය නම් වූ ධර්මතාවයට යටත්. අපි දැන් මේ නැවතිලා හිටියට ජරාව කියන ධර්මතාවය නැවතිලා ඉන්නේ නැහැ. මොහොතක් මොහොතක් පාසා අපි ලඟන උගහටද ජරාවට. කෙස් සිදෙනවා, ආම රැලි වැටෙනවා, දත් වැටෙනවා, ඇඟපත වියපත් වෙනවා නේද? තම තමන්ගේ දෙමව්පියෝ දැන් මේ වෙලාවේ ජරාවෙන් යම් දුකක් විඳිනවද? අපිත් අනාගතේ මොකද වෙන්නේ? අපි කොච්චර දැන් තරුණ අවදීයේදී කොච්චර ලස්සනට හිටියට මොකද වෙන්නේ? තව අවුරුදු කීපයක් යනකොට අපිත් ඔතන. එහෙනම් මේ හැමතිස්සෙම අපි අනිත්‍ය දේවල් සමග එකතු වෙලා ඉන්නේ. අපි ඒක තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් යම් කැපකිරීමක් කරනවද, ඊට වඩා දෙගුණයක් කැපකිරීමක් අපි පරලෝ වෙනුවෙන් කරගන්න ඕන. ඇයි? කුමක් නිසාද? මේ චේතනාව කියන එක හොඳටම අවබෝධ කරලා මේකෙන් නිදහස් වෙනකන් අපිට මේ සංසාර ගමන කෙලවරක් නැහැ. එහෙම නේද? දැන් ඕගොල්ලන්ගේ හිතවල ඇති වෙන තරහ කියන එකේ අවසානයක් තියෙනවද? තරහ කියන එකේ අවසානයක් තියෙනවද? උපන්දා ඉඳලා මේ මොහොත වෙනකන් නැහැ නේ. ආසාවල් වල අවසානයක් තියෙනවද? කෑම අර අසවල් කෑම කාල අවසානයක් තියෙනවද? නැහැ. ඇඳුම් පැළඳුම් වල හඳ මේක ගත්තන් ඇති කියලා අවසානයක් තියෙනවද හිතට? නැහැ. ඒ චීතලවල අවසානයක් නැහැ. ඉරිසියාවට අවසානයක් නැහැ. වෛරයට අවසානයක් නැහැ. හිතේ පාපී දේවල් වලට අවසානයක් නැහැ. පාපී සිතවිල්ලෙන් යහපත් දෙයක් උපදින්නේ නැහැ. මොන සිතවිල්ලෙන්ද? කවදාවත් පාපී සිතවිල්ලකින් සැපදායක දෙයක් උපදින්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ බලන්නකෝ. ඔයගොල්ලන්ට හිතේ තරහවට පස්සේ තියෙන පුංචි යහපතක් නැති වෙනවා මිසක ඊටත් වඩා හොඳ දෙයක් කරගන්න අවස්ථාව ලැබෙනවද? හම්බෙන්නේ නැහැ. තමන් එකටින්න කින්නාගෙන බව තරහක් ඇති කරගත්තු සුළු මොහොතකට හරි කොමද තියෙන්නේ? සුළු මොහොතකට හරි යාළුවා පොඩ්ඩක් පැත්තකට ගිහිල්ලා තමන්ගේ කතා නොකර ඉඳී. තරහ නිසා සුළු මොහොතකට හරි උපදින්නේ කොමද? දුකක්මයි. එන ලාමක සිතවිල්ලකින් සැපලං කරන්නේ නැහැ. තේරෙනා නේද? කුමන සිතවිල්ලෙන්ද? ලාමක සිතවිල්ලක් හිතෙද්දි හිතන්නේ මේ සිතවිල්ලට කවදාවත් ශ්‍රේෂ්ඨ දෙයක් නම් ලං වෙන්නේ නැහැ කියලා. ලාමක සිතවිල්ලට ලං වුණොත් ලං වෙන්නේ කොහොමද? ලාමක දෙයක්මයි. එහෙනම් මේ ලෝකේ ලාමකයි සම්මත දේවල් දිහා බලන්න. මොනවද ලාමකයි සම්මත දේවල්? ධනය තියෙන කෙනාට සාපේක්ෂව ධනය නැති බව කොහොමද? ලාමක බවක්. එහෙම නේද? අපි ලාමක දෙයට ආසයිද? නෑ, ඒකට ආස නෑ. අපි හැමතිස්සෙම තියෙන ආස කොමකටද? ධනෙ තියෙනවනම් තමයි අපි කැමති. හැබැයි මේ ලෝකේ නම් තේරුම් ගන්න, උපතින්ම වේවා, ඉපදලා සුළු කලක් ගිහිල්ලා වේවා, මහා ධනවන්තයෙක් වෙනවනම් ඒ පෙර සංසාරේ ශ්‍රේෂ්ඨ සිතීල්ලකම ප්‍රතිඵල. තේරුණානේ? ශ්‍රේෂ්ඨ සිතීල්ලක ප්‍රතිඵල. විමානවත්වල හෝ ප්‍රේතවත්වල මට මතක හැටියට විමානවත්වක හෝ ප්‍රේතවත්වක තියෙනවා එක කරුණක්. හරි ලස්සනයි එක. මේ බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන මහා කරුණා සමාපත්තියට සමවදිනවා. සමවැදෙල බලනවා කාටද පිහිට වෙන්නේ. බලනකොට දකින්නවා ඒ කාලේ තිබුණේ අමුසෝන. අමුසෝන කියලා කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කැලෑ මැද තියෙන තැනක්. එතෙන්ට නික රෙද්ද කොතල ගිහින් දානවා. එච්චරයි. වල දාන්නේ ඒ කාලේ. ඒකට කියනවා අමුසෝන. අර අමුසුහුනි මිනි අතර පොඩි දරුවෙක් ඉන්නවා දකින්න බුදුරජාණන් වහන්සේ. දාලා ගිහිල්ලා කවුරු හරි. ඊට බුදුරජාණන් වහන්සේ හිමිදිරි උදෑසන සංඝයාත් එක්ක අමුසුහුනට වඩිනු. වැරළ ඊට පස්සේ
සංඝයාට ඇහෙන බුදුරජාණන් වහන්සේ කියන අර දරුවා අනාගතයේ මේ නගරයේම ලොකුම සල්ලිකාරය වෙනවා. ඉහළම ධනවත් සිටුවරය වෙනවා. අද නම් සිටුවරු කියන වචන පාවිච්චි කරන්නේ නැහෙනි. අද කියන්නේ සල්ලිකාරය. නැත්තම් අපි කියනවා වෙළඳ ව්‍යාපාරිකයෝ. ද සිටුවරු කියන කත් පැලැන්තිය හැදුණේ ක්‍රමයට තමයි වෙළඳාම් කරන කට්ටිය තමයි විශේෂයෙන්. එතකොට මේක අහගෙන හිටිය සිටුවරෙක්. සිටුවරේ මේ දරුවා අරගෙන ගියා. ඒ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩිලාවිලා විහාරයට ආවට පස්සේ සංඝයා ඇහුවා ස්වාමීනි දැන් අර ළමයා සිටුවරෙක් අරගෙන ගියා. ඊට ඉස්සෙල්ලා මේ ළමයා කණත් දාලා ගියා. කාත් කවුරුවක්වත් නැහැ. මොකද මේකට හේතුව? ඒකේ තියෙනවා ඒ විමානවත්වයේ තියෙනවා දැන් අර බබා හම්බෙච්ච එකමන් දාලා යන්නේ. දැන් අමු සොහොනට එනවා. ඒ අමු සොහොනේ මේ මිනි කන්න එනවා හිවල්ලු. අර හිවල්ලු වෙවිලා මේ දරුවගේ ඇඟ ලෙව කාලේ යනවා කියන දරුවට හානියක් නැහැ. හානියක් වෙලා නැහැ. ඒ දරුවගේ මේ ඇඟිල්ලෙන් කිරි වැගිරෙනවා කියනවා. ඒකෙන් තමයි කියන දරුවෝ යැපෙන්නේ. දැන් ඕගොල්ලන් හිතේ මේ කොහොමද වෙන්නේ? කර්මයට වෙන දේවල් අපිට කතා කරලා අවසන් කරන්න බෑ. කර්මයට කරන්න පුළුවන් දේවල්. මේ ලෝකෙ දිහා බලනකොට තේරෙයි ඕගොල්ලන්ට. ඔය සමාජ මාධ්‍ය ඕගොල්ලෝ ඇසුරු කරනවා. පොඩ්ඩ බලන්න. සමහර ළමයි මනුස්ස ලෝකෙ ඉපදලා ඉන්න ළමයි. මනුස්ස ලෝකයක් නෙමෙයි තියෙන්නේ. අපි හිතන මනුස්ස ලෝකෙ ඉපදුන මනුස්ස ලෝකයක්ම තියෙන්න ඕන කියලා. මනුස්ස ඔළුනේ තියෙන්නේ මනුස්ස ඇඟක් නම් තියෙන දැකලා තියෙ ඔයගොල්ලෝ. කොහොමද වෙන්නේ? ඒ තමයි කර්මයේ ස්වභාවය. තේන්න නේද? සමහරට නිල් පාට ඇස් තියෙනවා, සමහරට කළු පාට ඇස් තියෙනවා, සමහරට දුඹුරු පාට ඇස් තියෙනවා. අපි කල්පනා කරන කොහොමද වෙන්නේ? වෙන්නේ ඒක තමයි කර්මයේ ස්වභාවය. තේන්න නේද? සමහර අයගේ රූප සෞන්දර්ය ගත්තොත් අතිශයින් ඉහළයි, සමහර අයගේ පහළයි. ඒක කරන්නේ කොමකින්ද ඒක? කර්මයේ විසින් කරන්නේ ඒක. එක දවසක් දෙයක් රැස් කරපු චේතනාව නෙමෙයි මේ. දැන් මේ ජීවිතේ අපි ගත්තොත් එහෙම අවුරුදු 50 60 හිටියම මනුස්ස ලෝකේ ඉත උපන්දා ඉඳලා මැරෙනකම් අපි චේතනා රැස් කරනෝනේ. දැන් දවස ගන්න ඕගොල්ලෝ. දැන් මේ වෙලාව ගන්න. ඕගොල්ලෝ දැන් බණ අහනවා. දැන් මම බණ කියනවා. අවධාරණය කර කර දහම් කරුණු කියනවා. කියද්දිත් ඕගොල්ලන්ගේ හිතවලට යහපත් සිතුවිලි එන කට්ටියත් මෙතන ඇති. නරක සිතුවිලි එන කට්ටියත් ඇති. තේරෙනා නේද? ඒක තමයි ස්වභාවය. එන හිත කියන එක අපිට ඕන හැටි පවත්වන්න බෑ. මෙච්චර දහම් කරුණු ඇහෙද්දි ඇහෙද්දි සිතුවිලි ආදීනව ඇහෙද්දි හිත වෙනස් කරගන්න බැරි නා. සිතවිල්ල වෙනස් කරගන්න බැරි නම් එහෙම ඇදගෙන දුගතියට ගියාට පස්සේ කෙසේ සිත වෙනස් කරන්නද? ඒ කියන්න කෙනෙකුත් නැහැ. හිත වෙනස් කරගන්න උත්සාහ දරන පිරිසකුත් නැහැ. හිත වෙනස් කරයිද? කරගන්න බෑ ලීසි. ඊට පස්සේ අර දරුවා ගැන බුදුරජාණන් දේශනා කරනවා. පින්වත් මහණේ ගොඩන මතක දහන සවැත් නූර එක්තරා පිරිසක් දානයක් දුන්න විශාල මේ බුද්ධ රත්නෙට සංඝ රත්නෙට මතකයි කිව්වා. ආන්ගේ දාන්නට මේ කොල්ල ගැරහුවා කිව්වා. මේ කොල්ල ගැරහුවා කිව්වා. බලන්න මේ දිමව්පියන්ට සත්පුරුෂයන්ට තිරුවන්ට ගරහනව නේද? දැන් ගරහනකොට විවේචනය කරනකොට අපේ හිත ඇතුළේ යම් කෙනෙක් අපි යම් කෙනෙකුට ගරහනකොට අපේ හිතේ තියෙන එයා ගැන ප්‍රිය බවක්ද අප්‍රිය බවක්ද? අප්‍රිය බවක් නේද? අප්‍රිය බව හේතු වෙන්නේ යාට ලං වෙන්නද දුරස් වෙන්නද? දුරස් වෙන්න හේතු වෙන්නේ. ඒ වගේ තමයි දෙමව්පියන්ට ගරහනවනම්, දෙමව්පියොත් එක වෛරෙන් ඉන්නවනම්, සත්පුරුෂයන්ට ගරහනවනම්, තෙරුවන්ට ගරහනවනම් ඊළඟ ජීවිතයේ ආදරය ලැබෙන්නේ ලේසි. හොඳට මතක තියාගන්න. සමහර ළමයි ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? දාල යනවා. දැන් ඔයගොල්ලෝ ඉපිට අර සමාජ මාධ්‍ය හරිය දැකලා තියෙනුනේ පොඩි ළමයා ඉපදිච්ච ගමන් පාරේ දාලා ගිහිල්ලා පොලිසිය ගාව දාලා ගිහිල්ලා. දෙමව්පියන්ගේ ආදරය ලැබෙන්නේ. සමහර ළමයි ඉන්නේ අනාථ නිවාසවල. සමහරලාට අනාථ නිවාසවලට බාර දුන්න එදා ඉඳලා අනාචාර වලට ළමයි පොළඹවලා පුංචි කාලේ ඉඳලම. ඊ ළමයින්ගේ ජීවිත ගැට ගැහිලා තියෙන්නේ ඒ තැන්වල. මම කල්පනා කළා මේ කර්මානුරූප ස්වභාවය කොච්චර සංකීර්ණද. සමහර පෙර ජීවිතවල ඒ වගේ ළමයි අපයෝජනේ යොදවල ඇති ගැට ගහලා. ලේසි නෑ එතකොට.
ඊළඟ ජීවිතය තමන්ට මොකද කොහොමද සෙට් වෙන්නේ? කොහොමද ලං වෙන්නේ? හරි පුදුමයි. තමන් යම් තැනකට පුංචි කාලෙම යොමු වෙනවා. ආයි තීරණ වයස වෙනකම්ම කෑ ගහලා එතනින් අයින් වෙන වයස වෙනකම්ම එතනින් ලේසියෙන් අයින් වෙන්න බෑ. සමහල්ලාට කෑ ගහන වයස එනකොට තීරණ වයස එනකොට එයා ඒකට ඇබ්බැහිවිලා ඉවරයි. මද්‍රව්‍ය වලට වේවා, ලිංගික දේවල් වලට වේවා, තේරෙනව නේද? උගල අහලා නැද්ද ලංකාවේ, ඉන්දියාවේ, පිටරටවල කොච්චර මේ සිද්ධ වෙනවද? අපි කිව්වට පින්වත්නි, නරක චේතනාව පහළ කරගෙන ආවට පස්සේ ලේසියෙන් ආරක්ෂා කරන්න බෑ ඒකන. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති සමහර ළමයි උපන්දා ඉඳලා හැමතිස්සෙම වාහනේ තියාගෙන තමයි එහෙම එක් කරගෙන යන්නේ. දෙමව්පියෝන්ගේ ඇසුරමයි ඉන්නේ. ටියුෂන් එකට ගිහින් දාන්නෙත් වාහනේ, එක්කරන් ඉන්නෙත් වාහනේ, ඉස්කෝලට එක්කර යන්නෙත් වාහනේ. බාහිරය මුණ ගැහෙන්න විදියක් නැහැ. ඒත් ඩ්‍රග්ස් වලට එබ්බැහි වෙලා. දැකලා නැද්ද ඔයගොල්ලෝ? අපි කොච්චර ආරක්ෂාව දෙන්න හැදුවට කර්මයේ විසින් ඒ ආරක්ෂාව කොහෙන් හරි බිඳිනවා. කොහෙන් හරි අපචාරවලට මුල් අහුවෙලා. ඇයි ඒ? ලේසි නෑ මේවා. කරපු දේවල් හැම තිස්සෙම බලන්න තමන්ගේ ජීවිතේ. ඒ වගේ මොනවා හරි දේවල් සිද්ධි, දුක ගැහැට ගෙනත් දෙන සිද්ධි තමන්ගේ ජීවිතේ පොදි බැඳගෙන පිටිපස්සෙන් එනව නම් හිතන්න සංසාරේ මේ දේ මාත් කරලා ඇති. ගුටි කන්න වෙනව නම් හිතන්න මේ පෙර සංසාරේ මාත් ගුටි දීලා ඇති. තේරුණා නේද? ඒතර අර සිද්ධියේදී, ආ දරුවගේ සිද්ධියේදී ඊට බුදුරජාණන් වහන්සේ වදාලා මේ සංඝයාට ගැරහුවා. ගරහපු නිසා ඉපදුණු ගමන් අර දෙමව්පියන්ට ළඟ තියාගන්න හිතුන්නේ නැහැ. හැබැයි පස්සේදි මේ ළමයට මං කරපු දේ අයහපත් දෙයක් කියලා හිතිලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇහිලා තෙරුවන් කමා කරගත්තා. තෙරුවන් කමා කරගෙන අර වැරද්ද නැති කරගන්න අදහසින් මේ ළමයා සතියක් පුරාවට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන් දුන්නා. ආන්ගේ නිසා මෙයා සිටුවරෙක් අනාගතේ. ඒ නිසා අපේ ජීවිතවල වැරදි වෙලා ඇති. වැරදි නොවෙනව නම් තමයි පුදුමේ. මේ හිතවල කෙලෙස් තියෙනකන් නම් අපිට වරදිනවා. තේරුණා නේද? හිතවල කුමක් තියෙනකන් ද අපිට වරදින්නේ? ආසාව කියන එක හිතේ තියෙනකන් අපිට වරදිනවා. වරදින්නේ ඇත්තේ රහතන් වහන්සේට විතරයි. දේශේ තියෙනකන් අපිට වරදිනවා. රැවටෙන ස්වභාවය අපේ හිතේ තියෙනකන් අපිට වරදිනවා. ඒ වරදින නිසා තමයි අපිට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. අපිට වරදින නිසා. තේරුණා නේද? රාග දේශ මෝහ විසින් අපට වරද්දන නිසා. එතකොට මේක අනාත්ම වැඩපිළිවෙලක්. හිතේ හටගන්න අකුසලයෙන් තමන් වරදට ඇදගෙන යනවා කියන එක මොකද්ද? තමන් උත්සාහ කළ පමණින් සමහරට බේරෙන්න බෑ. ඒ තරම් දුෂ්කරයි. ඒකට කර්මානුරූප දේකුත් එකතුනොත් එහෙම ආයි ලේසි නෑ. ඒතර තමන්ගේ කෙලෙස්වලුත් තමන් ඒකට වහල් වෙනවා. අර කර්මානුරූප සිද්ධිය විසින් තමන් කොටු කරලා තියෙනවා. ඒක වෙනසිලාම අපේ ජීවිතය යනක. තේරුණා නේද? මේ සමහර අය විවාහ වෙනවා. උපන්දා විවාහ වෙද්දි දවහිඳාම සැමියගෙන් ගුටි කනවා. ඒක අම්ම කෙනෙක් දවසක් එහෙම ප්‍රශ්නයක් ඇහුවා. මම කිව්වා පෙර ජීවිතයේ ওই ස්වාමියා බිරිඳ වෙලා අම්ම ස්වාමිය වෙලා හිටියන. මංගු ස්වාමී වෙලා ඉඳගෙන අර විරිඳට පහර ගැහුවා නම් ඔය වද ටික දුන්න නම් මේ ජීවිතේ අනිත් පැත්තට ඔක ලබන එක සාධාරණ නැද්ද? සාධාරණයි. කිව්ව ගමන් ඔන්න ඇඬිල නතර වුණා. ඒ නිසා අපේ ජීවිතවලට මේ ලැබෙන දේවල් සංසාරි සමහර කරපු දේවල් වල ඒකට සාමාන්‍ය වචනය අපි කියනවා රිටර්න් එක. තේරුණාද? බොහෝ දේවල් තියෙනවා අපිට පෙර ජීවිතේ කරපු දේවල් වල රිටර්න් එක තමයි මේ අපි විඳින්නේ සමහර විට. ලේසි නෑ එතකොට. ඉතින් ඒක විඳින්න ගියාට පස්සේ අපිට ඕන ඕන වෙලාවට නිදහස් වෙන්න බෑ. දැන් අම්මා මැරුවොත්, තාත්තා මැරුවොත් කල්පයක් නිරේ ගිහිල්ලා එනකන් නිදහස් වෙන්න බෑ. දැන් බලන්න අජාසත් කුමාරයා ගැන කියද්දි තියෙන්නේ එයා පසු කාලින බුදුරජාණන් වහන්සේ ගාවට ඇහිලා සාමාන්‍ය ඵල සූත්‍රය අහනවා. බුදුරජාණන් දේශනා කරනවා මේ තාත්තා මරලා හිටියේ නැත්නම් මේ දේශනා ඉවරෙද්දි මෙයා සෝතාපන්න වෙනවා. ඒ ගුණේ සංසාරයෙන් දරාගෙන ආවා. අසත්පුරුෂ ඇසුර නිසා පිරිහුණා. තාත්තා මැරුවා.
බලන්නට චේතනාව විසින් දැන් වහගෙන ඉන්නවා. ඒවට කියනවා කර්මාවරණ. සමහරව ක්ලේශාවරණ. දැන් හිත මේ වෙලාවේ ධර්මයේ කියනවා. ධර්මයේ කියනකොට ඔයගොල්ලන්ගේ හිතවලට වෙන වෙන කොහෙන් හරි ආගන්තුක කෙලිස් එනවා. කෙනෙක් ඇවිල්ලා සමහර වෙලාවට ධර්මානුශාසනාවට හිත වෙහිරන සමහරලාට හිත බැහැර කරනවා. ඒ මොනවද? ඒක ක්ලේශාවරණ. සමහර සිද්ධි තියෙනවා අපි ධර්මයේ ඇහුවට ධර්මය අවබෝධ කරගන්න අපට උත්සාහ කරන්න දෙන්නේ. මොන හරි බාධා ගෙනල්ලා අසනීප වෙලා විවිධ සිද්ධි වෙවිලා අපේ ජීවිතෙන් එක හැමතිස්සෙම බැහැර කරනවා. ඒවනම් පෙර සංසාරේ තමන්ම කරගනිපුවා. ඒ නිසා මේ ලැබුණු ජීවිතේ මං හිතන ධර්ම මාර්ගයේ හැසිරෙන්න හරි ක්‍රමයේ තේරුම් ගන්න. අපට හතර ඉරියව්වෙම තියෙන කුමක් වෙනස් කරගන්නද? චේතනාව. දැන් මම දැක්ක ගුල් වල මුලින්ම අර මේ ආයතනිය අර මේ කියাদি මෛත්‍රී සිත ගැන අවංක භාවය ගැන බලන්න. මේ අවංක භව කියන එක හරි සුන්දර යහපත් දෙයක්. අවංක භව කියන එක රවට්ටන්නේ නැති එක කියන එක මේ ලෝකේ ලස්සන දෙයක්. ඔයගොල්ලෝ සංසාරේ රැවටෙන්න කැමති නැත්නම් මේ ජීවිතේ කවුරු රවට්ටන්න එපා. හැබැයි අපේ හිතේ ස්වභාවය තමයි අපි රැවටෙන්න කැමති නැහැ. එනකොට අපි රවට්ටනවා නිකන්ටි. කවුරු හරි රැවට්ටුවොත් මොහොතකට හරි Tamanට රැවටෙන වෙනවා සංසාරේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒක තමයි ලෝකේ ධර්මතාවය. කාගෙන් හරි පලි ගත්තොත් ඒක අනිත් පැත්තට එනවා සංසාරේ. දෙමව්පියන්ට මොනවා හරි දෙයක් කළොත් සංසාරේ එනවාමයි. ඒක ලේසි නෑ ඒවා. ඉනිසම මෛත්‍රී කියන එක ඔයගොල්ලන්ට ධර්මී හැසිරෙන පටන් ගන්න හොඳම තැනක්. මෛත්‍රියත් දැන් මේ ආයතනික වැඩ කරනවන අවංක භාවයත්. මෛත්‍රියත් අවංක භාවය හැමතිස්සෙම මිත්‍රශීලී බව. දැන් මම දැක්කේ ඔය අපි දැන් ඔය ෆ්ලයිට් වල යනකොට එයා හොස්ටස්ලා ඉන්නවා. දැන් එයා හොස්ටස්ලා මේ ජොබ් එකට දැන් ඒ යන සේවාදායක ගාව කොච්චර පින්සෙන්ඩු වෙනවද ජොබ් එකට? ඒ ජොබ් එකට වුණත් අවුරුදු 25ක් ඒගොල්ලෝ එහෙම කරනකොට ඒක චේතනාත්මක ඒගොල්ලන් හිතේ සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනවා. තේන්නනි සකස් වෙනවා ඒක. එහෙනම් රැකියාවට හරි අඩුම ගන්න ඒගොල්ලෝ. තේන්නනේද? එන පිරිසකට අපිට මේ ධර්මයේ හැසිරෙන්න තියෙන හැමතිස්සෙම අතීත ගන්න බෑ ධර්මයේ හැසිරෙන්න. අනාගතය ගන්න බෑ ධර්මයේ හැසිරෙන්න. හැමතිස්සෙම ධර්මයේ හැසිරෙන්න ගන්න තියෙන්නේ මේ ජස්ට් නව්, මේ දැන්, මේ මොහොත. මේ වෙලාවේ මං හරියට කල්පනා විඳගෙන බණ ටික කියනවනම් මම බණ ධර්මයේ හැසිරෙන්නේ බණ කී කියා. ඔයගොල්ලෝ හරියට කල්පනාවෙන් අහගෙන ඉන්නවනම් මේගොල්ලෝ මේ වෙලාවේ ඔයගොල්ලෝ ධර්මයේ හැසිරෙන්නේ බණ ශ්‍රවණය කරමි. ඒක තමයි මේ වෙලාවේ ධර්මයේ හැසිරෙන්න තියෙන තැන. ඊළඟට ඔයගොල්ලෝ සේවාදායකයෙක් කෙනෙකුට සුහදව පිළිගන්නවනම් මෛත්‍රියෙන්. ඒක ඔබ ධර්මී හැසිරෙන ක්‍රමයක්. ඒක මෛත්‍රී සිත තියෙනවා ඔබට. ඔබ මෛත්‍රියෙන් වචන පිට කරනවා නම් කලබල වෙන්නේ නැත්නම් අපි නුඹ ඇඳුමක් බලනවා ඒක දානවා. ආයෙ තව තැනකට යන ඇඳුමක් බලනවා දානවා. සමහරවිට වැඩිපුර ඉන්නේ ඉතින් මෛත්‍රියට තරහද? වැඩිපුර චාන්ස් එක තියෙන තරහ. හැබැයි එතන තමයි හොඳම තැන මෛත්‍රිය ඇති කරගන්න. ඇයි? තරහ ඇති වෙන්න ඕන තැනම අපි මෛත්‍රිය හදාගන්නව නම් සංසාරෙත් අපේ හිතේ ස්වභාවය තමයි තරහ ඇති වෙන්න ඕන තැන තරහ ඇති වෙන්නේ. දැන් මේ ජීවිතේ කවුරු හරි කෙනෙකුට තරහ යන තැනක තව කෙනෙකුට තරහ යන්නේ නැත්තම් ඒක එයාගේ ගුණයක්. ඒක එයා පෙර ජීවිතේක හදාගත්තු දෙයක්. ඒක තේන්න නේද? සමහර සුළු සිද්ධි ඉදිරියේත් අපට තරහ යනවා නම් අපේ දෝෂයක්. ඒක නะ පෙර ජීවිතේම අපි හදාගෙන ආව සිද්ධියක්. ඒක ඉත මේ ජීවිතේ මේ මෛත්‍රිය තරම් බුදුරෙන්න දේශනා කරනවා මේ යම්තා පිං ඇද්ද? ඒ සියලු පිංකම් අතර අග්‍රම පින තමයි මොකද්ද? මෛත්‍රිය. නෝ ඔයගොල්ලන් පිං කරන්න සල්ලි ඕනම කියලා කියන්නේ නැහැ. පිං කරන්න පුළුවන් කොහොමද? නුවණ කියන එක කලඳක් තියෙනව නම් පිං කරගන්න පුළුවන්. කොහොමද? මෛත්‍රී සිතින් වාසය කරන්න මහන්සි ගන්න. ඒතර අපි බුද්ධ ශාසනයේ තියෙන බය කිරීමක් කියලා කියන්නේ නෑනේ. බුද්ධ ශාසනයේ බය කරන්නේ තමන්ගේ චේතනාවටයි. බාහිර කෙනෙකුට නෙමෙයි බය කරන්නේ. බුදුරජාණන් වහන්සේට බය වෙන දෙයක් නෑ. ඇයි ඒ? බුදුරජාණන් වහන්සේ කියන්නේ රාගය දුරු කරපු කෙනෙක්. දේශය දුරු කරපු උත්තමයි. මෝහය දුරු කළ තියෙන්නේ.
අයි බුදුරජාණන් වහන්සේට වඳින්න පුදන්නේ අපිට පිනක් කරගන්න අදහස. තේන්න නේද? අපි බය වෙන්න ඕන කාටද? බය වෙන්න ඕන තරහ යන කෙනෙකුටද තරහ යන්නේ නැති කෙනෙකුටද? කාටද බය වෙන්න ඕන? තරහ යන කෙනෙකුට තමයි බය වෙන්න ඕන. තරහ යන්නේ නැති කෙනෙක් ගැන බය වෙන්නේ නැහැ නේද? රාගින් යට වෙන කෙනෙකුටද බය වෙන්න ඕන? රාගින් යට වෙන්නේ නැති කෙනෙකුටද? රාගින් යට වෙන කෙනාට බය වෙන්න ඕන. එතකොට හදිසි පොඩ්ඩැත්තන් ඇති රැවටෙන කෙනෙකුටද බය වෙන්න ඕන? රැවටෙන්නේ නැති කෙනෙකුටද බය වෙන්න ඕන? රැවටින්න කෙනෙකුට තමයි බය වෙන්න ඕන. මොකද එයා නිසා තමයි හැමතිස්සෙම කරදර උපදින්නේ අපිට. බුදුරජාණන් වහන්සේට බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. එක වන්දනා මාත්‍රේ පවා අපිට බොහෝ පිං උපද්දනවා. අද ඔයගොල්ලෝ මේ මනනම් විදියට මේ ඇතිරිලි දාලා ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන කරලා තියන්නේ ඒවා. තේරුණා නේද? ඒ වන්දනා පවා අග්‍රයි. එනිසා තමන්ගේ ජීවිතේ ලැබුණු වෙලාවට මිසෑය වන්දනා කරන්න යන්න ඕන. බෝධිය වඳින්න යන්න ඕන. ඒ ශ්‍රී සම්බුද්ධත්ව සිහි කළා. මොකද වන්දනා පවා අග්‍රපින් උපද්දනෝ. ඒ චේතනාව වෙනස් කරන්න ඕන. දැන් මෛත්‍රී පිහිටා චේතනාව වෙනස් කරනවා. තේරුණා නේද? ඊළඟට තමයි අපි බුදුරජාණන් වහන්සේ සිහි කර කර චේතනාව වෙනස් කරනවා. ධර්ම ශ්‍රවණය කරමින් අපේ චේතනාව වෙනස් කරනවා. චේතනාව වෙනස් කර කර යනකොට තමන්ටම දැනෙනවා තමන්ගේ හිත කොච්චර වෙනස් වෙලාද? හිතට කොච්චර සුවයක් තියෙනවද? හිතේ සුවය තියෙනවා නම් ආය ගතට ගොඩක් දේවල් ඕන, ගතට ගොඩාක් දේවල් ඕනේ. දැන් ආ දෙන්නම් අපිට මේ හිතට සුවයක් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කාලේ රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලා ගස් යට ගුහාවල ඉන්නේ කුමක් නිසාද? හිත සුවපත් නිසා. දැන් සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතේ නඩත්තු කරන්න කොච්චර පහසුකම් ඕනද? ඇඳුම් පැළඳුම් පැත්තෙන්, යාන වාහන පැත්තෙන් කොච්චර පහසුකම් ඕනද මේ ශරීරය නඩත්තු කරන්න? හිත ආස්වාසන්න. ඇයි? කෙලෙස් බහුල හිත ආස්වාසන්න ලේසි නෑ. මොන හිතද? කෙලෙස් බහුල හිත සතුටු කරනවා කියන එක ලේසි නෑ. කෙලෙස් අඩු කෙනා සතුටු කරන්න ලේසි. ඉතින් සියලු වෙනස්කම කරන්න තියෙන්නේ කුමක් කරලාද? අපි හිතන විදිය වෙනස් කළා. හිතන විදිය වෙනස් කරගන්න ඉස්සෙල්ලම ධර්මය අහන්න ඕන. මොකද බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ අපේ හිත, අපේ ජීවිත ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න ඕන විදියට හිතන්න ඕන විදිය. ශ්‍රේෂ්ඨත්වයේ කරා ගෙනියන්න ඕන විදියට කල්පනා කරන්න ඕන විදිය. මේ බුද්ධ දේශනාවක් පුරාවට තියෙන ආන් ඒක තමයි තියෙන්නේ. සමහර කට්ටිය හිතන මේ බණ අහන්නේ වයසට ගියාම. වයසට ගියාම බණ අහන්න නෙමෙයි, ගෙදරලා බුදියන්න හොඳයි. වයසට ගියාට පස්සේ. මේ තරුණ කාලෙත් බණ අහද්දී නිින්ද යනවනා. නේද? වයසට ගිහිල්ලා කෙසේ බණ අහන්නද? දැන් ඔයගොල්ලෝ තේරෙන්නේ බණ අහන්නේ අමාරුව පොඩ්ඩක් තේරෙන්නේ නැද්ද ඔයගොල්ලන්ට? බණ අහන්නක ලේසිද අමාරුද? අවංකව කියන්න. අමාරු. එහෙනම් වයසට ගිහිල්ලා බණ අහන්න ගියොත් එහෙම මේ තරුණ කාලේ කරන්න බැරිද? ඔයගොල්ලෝ හිතනවා දෙන මේ හිත හදනවා කියන එක වයසට ගිහිල්ලා කරන්න තියෙන එක නෙමෙයි පින්වත්නි. හිත හදා ගන්න ඕනේ පුංචි කාලේ ඉඳලා. ඇයි ඒ? මේ මනුස්ස ලෝකේ ඉන්න තියෙන අවුරුදු 50යි. ආයි පරලෝ ගියාට පස්සේ කෙලවරක් නැහැ මේ සසරේ. චේතනා වෙනස් වෙලා දුගතියට ගිහින් තිබ්බොත් එීම ආයි කොහොමද සුගතියට ඉන්නේ අපි? මනුස්ස ලෝකෙට ආවට පස්සේ මෙච්චර ගුණධර්ම දිනු කරන පරිසරයක් තියෙද්දි අපිට අපේ හිත වෙනස් කරගන්න බැරි නම් තිරිසන් ලෝකෙට ගියාට පස්සේ කොහොමද හිත වෙනස් කරන්නේ? පෙරේත ලෝකෙට ගියාට පස්සේ කොහොමද හිත වෙනස් කරන්නේ? නිරේට ගියාට පස්සේ තමන් හිත වෙනස් කරන්න උපකාර දෙන්නේ කවුරුවක්වත් නැහැ. මේ හිත වෙනස් කරගන්න උපකාර ලැබෙන්නේ මනුස්ස ලෝකේ, දිවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ විතරයි. ඒකත් වැඩිපුර චාන්ස් එක තියෙන්නේ මනුස්ස ලෝකේ, දිවි ලෝකේ. තේරුණා නේද? ඒකෙත් බුදුවරු පහළ වෙන්නේ, රහතන් වහන්සේලා පහළ වෙන්නේ මනුස්ස ලෝකේ, දිවි ලෝකේ නෑ. බණහල ගියා එච්චරයි. ඔගොල්ලෝ විහාරස්ථානෙකට ඇවිල්ලා බණ ටිකක් අහලා ගෙදර යනවා. ඒතර ආයිත් මොකද වෙන්නේ අර? පරණ ලෝකනේ වැඩිපුර ඉන්නේ නැද්ද? සමහරවිට විහාරස්ථානෙකට ඇවිල්ලා අපි මේ පුංචි කාලේ අපි ඉන්න බොහොම ලස්සන තැන්පත් වෙලා අපිට ඉන්න මොකක් හරි තියෙන හැකියාවක් තියෙන අර පිරිස ඇසුරු කරනකොට. හැබැයි මේ පිරිස නැති වෙච්ච ගම අපිව පරණ තාලට ආයිත් වැටෙනවා.
එහෙනම් දිව්‍ය ලෝකේ කියලා කියන්නේ ශ්‍රමණයෝ ඉන්න තැනක් නෙමෙයි. සෑය බෝධිය තියෙන තැනක් නෙමෙයි. තේරෙන නේද? මනුස්ස ලෝකේ තමයි මේ හැමදේම තියෙන්නේ. ඒක ඕස්ට්‍රේලියාවේ නෑ. ඇමරිකාවේ මේව නෑ. තේරෙන නේද? පිටියත් මිත්‍යා දෘෂ්ටි තමයි වැඩිපුර. දැන් ඊයේ පෙරේද පේන්නේ බුදුරජාණන් හස ලංකාවේ පුදුනා කියලා පිරිසක් ජිනීවත් ගියේ. ඒ වගේ මාක්කාරය ඔන්න වයසට ගිහිල්ලා පැවිදි වෙනවා. ඊට පස්සේ ඒ හොයන්නේ ප්‍රසිද්ධිය. ලංකාවේ බුදුරජාණන් හස ලංකාවේ පුදුනා කියන ඒ පිරිසම ওই වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච උන්දල ටික. තේරෙන නේද? සමහර ඕගොල්ලෝ තාස ඇති බුදුරජාණන් හස ලංකාවේ පුදුනේ කොහොමද? ඕගොල්ලෝ නේ අපිත් තාසයි. තමන්ගේ රටේ තමන්ගේ නගරේ ගම්පහ මේ ඉපදුනේ කවුත් එම් ආස නැද්ද? ආසයි නේ. ජාතිකත්වයේ වෙන එකක්. සත්‍ය වෙන එකක්. තේරෙන නේද? ඒ නිසා ජාතිකත්වයට ආදරය කිරීම වෙන එකක්. සත්‍ය වෙන එකක් මේ ලෝකේ. ජාතියට ආදරය කළා රටට ආදරය කළා සත්‍ය වහගන්න යන්න එපා. සත්‍ය කියන්නේ වෙනම එකක්. නමුත් අපි හිත මුලා වුණාට පස්සේ අපි ඔකට ආස කරන්නේ නැද්ද? ওই මතයට කැමතියි. ඔකට පෙළ ගැහෙන කිව්වොත් එහෙම සමාජ මාධ්‍ය හරහා පෙළ ගැහෙන එකක් නැද්ද? පෙළ ගැහෙනවා. ඇයි ඒ? තමන්ගේ රට නිසා. තමන්ගේ ජාතිය නිසා පරම සත්‍යයක් වහනවා. බලන්න මේ වගේ වැරදි දේවල්ට අහු වෙන්නේ ඇයි? වැරදි පිරිසකින් බණහන්න ගිහිල්ලා. බුදු කෙනෙක්ගේ ධර්මයේ මිනිහ අහන්නේ. ඒ නිසා සමාජ මාධ්‍ය හරහා බණ තිබුණා කියලා හැම බණක්ම ඇහුවා කියලා ඔයගොල්ලෝ දිනු කරා යන්නේ. ඔයගොල්ලෝ අහන්න ඕන බුද්ධ වචනේ. අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ කොහේ පුදුනාද කියලා ඒක අපිට අදාළ නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළේ මේ අපේ දීර්ඝ සංසාර ගමනක් තියෙනවා. මේ චේතනාව ප්‍රතිබද්ධ වෙලා මෙන්න මේ ගමන වෙනස් කරගන්න තමයි බුදුරජාණන් ධර්මයේ දේශනා කළේ. ඒ නිසා කාල වේලා ඉක්මවා ගිහින් තියෙනවා. ඒ නිසා මම හිතනවා ඔයගොල්ලන් මේ කියපු කාරණා ටික තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න හිතන්න. වෙනස් කරගන්න එක පාඩ පුළුවන් වෙයි කියලා මම කියන්නේ. තේරෙනව නේද? නමුත් කෙනෙකුට සමහර එක් කෙනෙකුට දෙන්නෙකුට මේක ලොකු වෙනසක් වෙන්න කරුණක් වෙන්න පුළුවන්. එක් කෙනෙකුට දෙන්නෙකුට ගොඩ පිරිසකට එක ලොකු කරුණක් වෙන්න බෑ ඒක. ඒක එහෙම වෙන්නේ නැහැ. තේරෙනව නේද? දැන් බුදුරජාණන් වහන්සේ පළවෙනි ධර්ම දේශනාව කරනකොට මේ මනුස්ස ලෝකෙදී පස් දෙනා. ඒ නිසා ගොඩාක් පිරිස හිටියට මේක හිතට යන්නේ පොඩි පිරිසකේ. හැබැයි කාලයක් ගිහිල්ලා හරි ආපහු ධර්මයට එන්න තව පිරිසකට මේක උපකාර කරනවා. ඒ නිසා අපිට මේ ලැබිච්ච ජීවිතේ හැමතිස්සෙම මහන්සි ගන්න, බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න, ලක්කිරු ගුවන් විදුලියෙන් ඔබට මේ බුද්ධ වචනේ අහන වාසනාව තියෙනවා. තේරෙනවා නේද? මගේ ජීවිතේ වුණත් වෙනස් වුණේ කාලේ නම් ලක්කිරු ශ්‍රද්ධායක තිබුණේ නැහැ. ඉතින් මම 2004 මට තමයි මට ධර්මය අහන්න ලැබුණේ. මම ඒ කාලේ යුනිවර්සිටි ගිහිටි රුහුණි. ඒතර ඒ කාලේ ධර්මයේ අහලා මට පොත්පත් තමයි කියවන්න හම්බුනේ මහමෙවුනා අපේ ගුරුදේවයන් වහන්සේගේ. ඒතර තමයි අපි ධර්මයේ හොයාගෙන අපි ආවේ. එතකම් පිරිසිදු බුද්ධ වචනයක් මම අහලා තිබුණේ නැහැ. දහම් පාසලේ අපි උගන්වලා තියෙනවා. නමුත් පැවිදි වෙන්න අපිට කවදාවත් සිතුවිල්ල පහළ වෙලා තිබුණේ නැහැ. මම කල්පනා කළා ඒකට හේතුව මොකද්ද? බලනකොට පිරිසිදු බුද්ධ වචනේ අපි අහලා නැහැනේ. එතන දහම් පාසල් අධ්‍යාපන ක්‍රමයේ තුලත් ගොඩාක් තියෙන පසු කාලීනව ලියවෙච්ච අදහස් තියෙන ගොඩක්. තේරෙනා නේද? ඒ නිසා පිරිසිදු බුද්ධ වචන අපි අහන්න ඕන. අන්න ඒකට තමයි ලක්විර ගුවන් විදුලියේ ශ්‍රද්ධාට ඒ වී එක ඒක බිහිකලේ ඒ වෙනුවෙන් තමයි. ඒ පිරිසිදු බුද්ධ වචන ලංකාවට ලෝකයට දායාද කරන්නේ. ඒ නිසා පුළු පුළුවන් වෙලාවට ලක්විර එකත් එකතු වෙලා ඔගොල්ලෝ මේ ධර්මය අහන්න. කාලයක් ඉස්සෙල් ධර්මය අහන්න. පංචශීලයට දීපුදන්ට මොකද පංචශීල් කඩා ගන්නවා කියන්නේ ජීවිතේ මං හිතන ඒ තරම් අවාසනාවක් වෙන ඇත්තෙම නෑ. තේරුණා නේද? පංච දුෂ්චරිත නිරත වුණොත් පංචශීල් ටික කඩා ගත්තොත් තමන්ගේ ජීවිතේ අපායක් කරගන්නේ මනුස්ස ලෝකෙින් නිදිමයි. තමන්ට ඒ ටික කඩා ගන්නකොට පොඩි අස්වැසිල්ලක් ඇති කායික වශයෙන් මානසික වශයෙන්. අපි සාමාන්‍යයෙන් ඕනම කයින් වචනින් වැරද්දක් කරන්නේ කායික වශයෙන් මානසික වශයෙන් ඒ වෙලාවට පුංචි කුමක් තියෙන නිසාද? සැහැල්ලුවක් තියෙන නිසා කාට හරි ගහන්නෙත් කුමකටද? හිතරේ නාවේගි නැති කරගන්න. ඒ වගේ තමයි කයින් වචනින් පුංචි පුංචි වැරදි දේවල් වලට පෙළඹෙන කුමක් නිසාද? කායික වශයෙන් මානසික වශයෙන් తాවකාලික පුංචි වින්දනයක් ගන්න. පංච දුෂ්චරිතේම තියෙන එක තමයි. මම දන්නවා ඔයගොල්ලෝ පංචිල් දන්නේ නැති කියලා. පංචිල් පද පහ
අපි සිංහලින් සමාදන් කළේ පන්සිල් පද පහ. ඉතින් මේ පන්සිල් පද පහ කැඩෙනවා කියන්නේ තනිකරම තියෙන්නේ අපේ හිත හැදෙන්නේ තිරිසන් ලෝකෙට යන. හොඳට බලන්න එක. කෙනෙක් අපි හිතමු සත්තු මරනවා කියලා. සත්තු මර අපි හිතමු තමන්ම කෙනෙක් මරන්න එනවා. තමන් හිතේ කුමක්ද ඇති වෙන්නේ? බයක් ඇති වෙන්නේ නැද්ද? තමන්ම කෙනෙක් මරන්න එනවා කිව්වොත් තමන් හිතේ තරහක් ඇති වෙන්නේ නැද්ද? දුකක් ඇති වෙන්නේ නැද්ද? එහෙනම් මේ කෙනෙක් මරනවා කියලා කියන්නේ කෙනෙක් සත්තු මරනවා කියලා කියන්නේ ලෝකෙට දීලා තියෙන බයයි, වෛරයයි, දුකයි. ඒ පංචිල් පද පහම ඔක තමයි සිද්ධ වෙන්නේ. පංච දුෂ්චරිතයෙන් වෙන්නේ මොකද්ද? ලෝකෙට දෙන්නේ කොහමද? බයයි, වෛරයයි, දුකයි. අපිට ලෝකෙට බයයි, වෛරයයි, දුකයි දිදී ඉන්නවා එතකොට. සංසාරේදී යා කොමකද හිමිකරුවෙක් කියන්නේ? බයේ හිමිකරුවෙක් වෙනවා. දුකේ හිමිකරුවෙක් වෙනවා. වෛරයේ හිමිකරුවෙක් වෙනවා. ඒකයි සමහර අයට පුංචි කාලේ ඉඳලම හිත හැමතිස්සෙම බය වෙනවා. පොඩ්ඩැත්තන් ඇති කේන්ති යනවා. හිතට දුකක් ආවට පස්සේ ලේසියෙන් නැති කරගන්න බෑ. ඒ වගේ ළමයෙකුට අධ්‍යාපනය වුණ ග්‍රහණය කරගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේ අධ්‍යාපනය සාර්ථක කරගන්න සංසාරේ පුරුපු සීල ගුණයක් තියෙනවා. සංසාරේ සීල ගුණයක් පුරුපු කෙනා තමයි අධ්‍යාපනය වුණ සාර්ථක කරගන්නේ. ඒ වගේ සාමාන්‍ය දෙයක්වත් කරගන්න බෑ. තේරුණා නේද? වෙළඳ ව්‍යාපාර කරගන්න පවා ලොකු සීල බලයක් තියෙනවා. සීල බලය තියෙන කෙනාට වෙළඳ ව්‍යාපාර අත ගහපු ගමන් සාර්ථක වෙනවා. සීල බලයයි දානීය බලයයි තමයි ව්‍යාපාර සාර්ථක වෙන ප්‍රධානම හේතුව බවට පත් වෙන්නේ. කොහොමද? සීල බලයයි දානමය බලයයි. ඉතින් ඒ නිසා මේ පින්වත් සීල් දෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය කරමි. බුදුරජාණන් වහන්සේ ගැන සිත පහදවාගෙන තමන්ගේ සංසාර ගමන සුවපත් වෙන විදිහට තමන්ගේ සිත වෙනස් කරගන්න මේ පින්වත් සීල් දෙනාට දුර්ලභ භාග්‍ය උදා වේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද දවසේ මේ හෝරාවක ආසන්න කාලයක් පුරාවට ධර්ම ශ්‍රවණය කරමින්, ඒ වගේම බුදුරජාණන් වහන්සේ උදෙසා සම්බුද්ධ පූජා පවත්වමින් රැස් කළ උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනං කුමාර බ්‍රහ්මරාජයා, සක්දිවිඳුන්, සතරවරම් රජදරුවන්, සිම්පත් දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිවිරාජය, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශභාර, පළාත්භාර, ලෝකපාලක දෙවියන් බමුන් මේ පින් අනුමෝදන් වේවා. අපගේ ඉෂ්ඨකාමී දෙවිවරු මේ පින් දැකබලා සතුරු සිතින් අනුමෝදම් විත්වා, අනුමෝදම් විත්වා. ආයුෂයෙන්, වරණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය ඒ පින්වත් විජේසුන්දර මැතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම සලසා දිත්වා දෙවියෝද උතුම් ධර්මය අවබෝධ කරත්වා. ඒ වගේම රැස් වන උදාර පින දහම්මග ඉවර කළ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරුදේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාත්‍යාල ලක්කරු ගුවන් විදුලි අනුශාසක සේරවිල මංගල රජ මහා විහාරයේ විහාරාධිපති අලුදෙනී සුබෝධි නායක ස්වාමින් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාත්‍යාලයේ වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාදේ. දෙවියන්ගේ දෙහිමි රැකවෙන සලසේවා. ධර්මවබෝධීන් සැනසීම ලබත්වා. ඒ වගේම රැස්වන උදාර පින විශේෂයෙන්ම KRG විජේසුන්දර මැතිතුන්ගේ මව සහ පියාණන්ට මේ පින්වත් සියලු දෙනා නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස්වන උදාර පින සීස විජේ සමූහ ව්‍යාපාරි නිර්මාතෘ, සභාපති, කළමනාකාර අධ්‍යක්ෂක, දේශබන්ධු වණික්පති, ධර්ම ශ්‍රී KRG විජේසුන්දර මැතිතුමාට මේ පින් අනුමෝදන් වේවා. අධ්‍යක්ෂිකා වසන්තා විජේසුන්දර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. අධ්‍යක්ෂක බුද්ධික විජේසුන්දර පින්බර මහත්මාට, සාමාන්‍ය අධිකාරී ජනක කමලනාත් මහත්මාට, අධ්‍යක්ෂක මණ්ඩලයට, ප්‍රාදේශීය කළමනාකරු ආනන්ද හේරත් පින්බර මහත්මාට, ගම්පහ ආයතනයේ කළමනාකරු කළමනාකාර නියෝජ්‍ය කළමනාකාරතුමා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට, ඒ වගේම උත්තම පාරිභෝගික ජනතාවට මේ පින් අනුමෝදන් වේවා. අද දවසේ මේ සඳහා සම්බන්ධ වුණු සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද, දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා.
ධර්මවබෝධීන් සැනසීම ලබත්වා. සිල් දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.